ජනාධිපතිවරයා විසින් ඊයේ කැඳ වූ සර්වපාක්ෂික සමුළුව සම්බන්ධව. ජනාධිපතිවරයා මීට මාස 7කට ඉස්සෙල්ලා මේ සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. මම දන්නේ නැතුම මාස 7කට පස්සේ අද නැවත මේ කැඳෙවි මොන අදහසකින්ද කියලා. එතුම අවංක චේතනාවෙන් සද්භාවයෙන් මේ කැඳෙව්වද නැතිනම් කිති කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට ලබන ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන මෙතුමා ගත්තද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කතා කරේ 13 වෙනි සංශෝධන ක්‍රියාත්මක කිරීම. 13 වෙනි සංශෝධනයේ මීට අවුරුදු 36කට ඉස්සෙල්ලා 1987 පාර්ලිමේන්තුවේ බහුතරය මේ ක්‍රියාත්මක අනුමත කළා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කාණ්ඩයම් වලට මේකේ කාර්යභාරයක් නැහැ. දැන් තියෙන්නේ විධායකයට, ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට මේ ක්‍රියාත්මක කිරීම පමණයි. මම හිතන්නේ ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 13ට එහා ගිය 13 ප්ලස් එකක් දෙනවා කිව්ව මහින්ද රාජපක්ෂ මහත්මයා කණ්ඩායම තමයි අද ජනාධිපතිවරයාත් එක්ක කටයුතු කරන්නේ. ඉතින් ජනාධිපතිවරයා මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? 13 වෙනි සංශෝධනයේ මූලිකව උතුරු නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල ජනතාවට ලබලා දුන්නේ පළාත් සභාපති. තමන්ගේ පළාත තමන් පාලනය කර ගැනීමේ අවස්ථාව දුන්නා. අපි ජනාධිපතිවරයාට කියන්නේ කැමති දැන් තමුන්නාසිකී ගිය කාලේ තිබ්බ පාලනය යටතේත් දැන් පාලනය යටතේත් අවුරුදු 6ක් පළාත් සභාව මැතිවරණේ තියලා නැහැ. ඇයි පළාත් සභාව මැතිවරණේ තියලා නැත්තේ? අලුත් ක්‍රමයකට එන සීමා නිර්ණය කරන්න දීලා තියෙනවා කියලා. අපි කියන්න කැමති ප්‍රධාන විපක්ෂයේ විදිහට පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී පැහැදිලි කරා. පළාත් සභාව මැතිවරණේ තියන්න නම් කොහේ හරි හිර වෙලා තියෙනවා නම් සීමා නිර්ණය පරක්කු වෙනවා නම් පරණ ක්‍රමයට අනුපාත ක්‍රමයට පළාත් පාලන පළාත් සභාව මැතිවරණේ තියන්න අපි ඡන්ද දෙන්න ලෑස්ති කියලා පාර්ලිමේන්තු කාර්ක සභාවෙත් ප්‍රකාශ කරා. නැවත වරක් අපි කියනවා පළාත් සභාව පරණ ක්‍රමයට තියන්න අවශ්‍ය වෙන්නේ සරල බහුතරයක් විතරයි. අපි ප්‍රධාන විපක්ෂයේ ඉදිරියට අපි ලෑස්ති සරල බහුතරයෙන් මේ ප්‍රශ්නේ විසඳගෙන පළාත් සභාව මැතිවරණේ තියන්න කියලා. ජනාධිපතිවරයාට අපි කියනවා මේ බලය සම්බන්ධව කතා කරන එක එක් කාර්යයක්. නමුත් ඉස්සෙල්ලා පළාත් සභාව මැතිවරණේ තියන්න. මුදල් අවශ්‍යතාවය ගැන කතා කරන ජනාධිපතිවරයාම දැන් කියනවා රටේ දැන් ප්‍රශ්නයක් නැහැ, යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා, අපිට ඕන තරම් මුදල් තියෙනවා, පිට රටින් බඩු ගෙන්න ගන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. ඒ විතරනේ පළාත් පාලන මැතිවරණය අනීතිකව ප්‍රජාතන්ත්‍ර විරෝධීව පළාත් පාලන මැතිවරණය කල් දාලා තියෙනවා. අපි ජනාධිපතිවරයාට කියනවා මේ දෙකම මුදල් ඉතුරු කරගන්නම්, පළාත් සභා මැතිවරණයත් පළාත් පාලන මැතිවරණයත් එකට තියන්න. ඒ සඳහා මම මුලදී කිව්වා වගේ පළාත් සභා මැතිවරණ හිර වෙලා තියෙන තැනින් උර ගන්න අපි ලෑස්ති පළාත් සභා මැතිවරණේ පරණ ක්‍රමයට තියන්න අපි ඡන්දෙ දෙන්න ලෑස්ති. ඉතින් අපි කියනවා මෙයාට උත්සාහ කරන්නේ අපි මේ ජනාධිපතිරට උත්සාහ කරන්නේ මේ බලය විමධ්‍යගත කිරීමද නැතිනම් ඉදිරි මැතිවරණය ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන වෙන ප්‍රදේශවල ඡන්ද ගන්න කරන උත්තර වැටියද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි අපි ඉස්සෙල්ලා කියන විපක්ෂයෙන් මේක අහන්න ඉස්සෙල්ලා ආණ්ඩු පක්ෂයේ කාණ්ඩායමකට තියාගන්න. අපි දැක්කා ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යෝසම් මහත්මයා වෙන මතයක හිටියේ. අපි ජනාධිපතිවරයාට කියනවා එතුමගේ ආණ්ඩුවේ එතුමා ජනාධිකමට පත් කරගත්ත ඡන්ද දුන්න කට්ටිය එකතනක තියාගන්න කියලා. අද මේක මත දෙකක් තියෙනවා. රජයට මම දැක්ක පහුගිය මැතිවරණයේ ඡන්දවලදී 123ක් තිබ්බා ඡන්ද. අපි කියනවා මේ 123 එකට තියාගන්න. මම හිතන්නේ ඒ සම්බන්ධව උතුරු නැගෙනහිර කාණ්ඩායමුත් අපිත් පැහැදිලිවම කිව්වා මේක ක්‍රියාත්මක කරන්නම් පළාත් සභාව තියෙන්න එපයි. තැල්ල බඳින්න වෙල්ල තියෙන්න එපයි. දැන් පළාත් සභාව නැතුව
මේගොල්ල මේ බලතල දෙන්න යනවා. ඉතින් අපි ජනාධිපතිවරයාට කියනවා අපි මේ ගැන උතුරේ පක්ෂත් අපි ඡන්දෙ තියන්න කියනකොට ජනාධිපතිවරයා නැගිටලා ගියා. එහෙනම් ජනාධිපතිවරයාගේ ඉලක්කය තමයි මේ මැතිවරණ නොතිය මේ කල් දාලා ජනාධිපතිවරණයට යද්දී අර අපේ ඉන්න උතුරු නැගෙන ජනතාව රවට්ටලා කොහොමද ඡන්ද ටික ගන්න කියලා. දැන් තුමා කිව්වා ජනාධිපතිවරු හත් දිනක් කරති මේක ක්‍රියාත්මක කරේ නැහැ. යාට අටවෙනියා. ඉතින් ක්‍රියාත්මක කරන්න ඕන ව්‍යවස්ථාමය බලය දීලා තියෙනවා. 13 වෙනි සංශෝධනය අපි අනුමත කරලා තියෙනවා. එසේ තියෙද්දී එතුමායි මේක ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන එක විපක්ෂයට නෙමෙයි. ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ විධායකයට. ඇයි මෙච්චර ජනාධිපතිවරයා මේ කල් දාන්නේ? අපි ජනාධිපතිවරයන් අහනවා අපි අහන්න ඉස්සෙල්ලා රජයේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. රජයේ යෝජනාවලිය ඉදිරිපත් නොකර අපිට කියනවා අදහස් දෙන්න කියලා විපක්ෂයට. ඊයේ න්‍යායපත්‍රයක් තිබ්බේ නැහැ. ඒකේ තිබ්බේ මේ මොනවාද මේ න්‍යායපත්‍රේ දූෂණ විරෝධී පනත, ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත, ඒ වගේම තමයි න්‍යායපත්‍රයේ තිබ්බේ. අපි අහනවා එතුමගෙන්, එතුමා අවංක චේතනාවෙන් මේ කරනවා නම් රජයේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න කියලා. මේ වෙලාවේ රට බංකොලොත් වෙන වෙලාවේ ඒකත් ප්‍රයෝජනට අරන් දේශපාලන උප්පර වැට්ටි දාන්න එපා කියලා ජනාධිපතිරයාට අපි කියනවා. මහරගම් තුමා මේ බලය බෙදන ක්‍රියාවලියේදී සියලු පක්ෂවල එකටතාවයේ සම්බන්ධයෙන් ඒකමතිව තීරණයක් ගන්නද කැදෙන්නේ? මොකක් කැඳෙව්වා දන්නේ නැහැ. මම අන්නේ ඉස්සෙල්ලා කැඳවන්නේ ඉස්සෙල්ලා රජයේ යෝජනාවලිය අපිට ඉදිරිපත් කරන්න බෑ. එහෙම ඉදිරිපත් කළා තිබෙන්නේ නැහැ. ඒකම අපිට මෙයා කියන්නේ රජයේ එකමුතු වෙන්න ඉන්නයි. රජයේ කොටසක් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේ කමරේ මම ඉස්සෙල්ලා කිව්වාගේ පැහැදිලිව වෙනස් මතයක හිටියි. ඒ කියන්නේ රජයේ කාණ්ඩයමත් එකතරක තියාගන්න බැරි. අනිත් ජනාධිපතිතුමාගේ ලස්සන වැඩි මැතිවරණ ඉල්ලන්නේ කියලා උතුරේ ද්‍රවිඩ පක්ෂත් අපි කතා කරද්දී නැගිටලා ගියා. ඒක තමයි මොකද්ද මේ කරේ? දැන් මේ මාස 7කට දැන් මේක කරන්න ඕන කමක් තියෙනවා නම් මාස 7 තව රැසින් කීපයක්වත් කැඳවන්න එපා. තමයි ඉන්දියාවට ගිහලා එකක් වරොන්ද වෙලා හිතේ තව එකක් තියාගෙන ඡන්දෙට තමයි දැස් සකස් කරගන්න අනිත් පක්ෂවල මතය බලන්න කතා කරන්නද? මතේ කියන්නේ අපි මතයක් කතා කරන්නේ ඉස්සෙල්ලා න්‍යායපත්‍රයක් තියෙන ඕන, කාරණා තියෙන ඕන. අපි කිව්වේ පළාත් සභාවල 13 වෙනි සංශෝධනයේ පළමුව දුන්න දිනේ පළාත් සභා ක්‍රමය ඒකත් දැන් නැති කරලා තියෙන්නේ. ඒකේ ඡන්දෙ තියෙනවා. ඡන්දෙ තියෙනක හිර වෙලා තියෙන්නේ ඡන්දේ අලුත් ක්‍රමයකට PR සිස්ටම් එක නැතුව දෙකම මිශ්‍ර ක්‍රමයකට සීමා නිර්ණය. නමුත් මේක දැන් අවුරුදු ගානක් හිර වෙලා තියෙනවා. මේක හොඳම ක්‍රමය තමයි පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් පුළුවන් පරණ ක්‍රමයට අනුපාත ක්‍රමයට මේ ඉස්සෙල්ලා පළාත් සභාව තිබ්බ ක්‍රමෙට ඡන්ද දෙනවා. අපි ලෑස්ති ඒකට ඡන්ද දෙනවා. සංජයවේ 13ට එකඟයිද? ඉතින් 13 අපි 13ේ ඡන්ද දුනා ඇතිනවනේ අපේ කට්ටිය. ඉතින් 13 ගැන අපි ප්‍රශ්නයක් නැහැ නේ. 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පළාත් සභාව නැති ඒක ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න බයි. දැන් අය හම්බ වෙන මාස 7කින් පස්සේ හම්බුනේ. ඊට පස්සේ තව මාස කීයක් ඇයිද නැහැ. ඒක තමයි අපි කියන්නේ මේක මොන චේතනාවකින්ද කරන්න කියන එක. අනිත් පක්ෂවල මතය මොකක්ද? නේ අනුකුත් පක්ෂයක එක මතය ඉදිරිපත් කරා. ඒක ඒගොල්ලන් මතේ මම මෙතන ඉදිරිපත් කරන්න හොඳ නැහැ නේ. ඡන්දේ තියන්න ඕන කියන මතයේ සියල්ල වගේ හිටියා. ඡන්දේ තියනවා. දැන් පළාත් පාලන ඡන්දෙත් කල් දාලා තියෙනවා. අපි කියන්නේ මේ දෙකම එක දවසේ තියන්න පුළුවන්. ඒතර වියදමත් අඩු වෙනවනේ. පළාත් පාලන ඡන්දෙදි කිව්වේ උසාවියේ තියෙනවා කියලා. උසාවියට අපි ගිහිල්ලා තියෙන ඡන්දේ තියන්න නැති නිසා උසාවියට ගිහිල්ලා තියෙන්නේ. ජනාධිපතිවරයා ගියාම පස්සේ නෑ නෑ උසාවියට ගිහිල්ලා තියෙන උසාවියගේ තීන්දුව කරයි කියලා. ඉතින් අපි උසාවියට ගිහින් දෙයක් කියන්නේ නෙවෙයි ඡන්දේ තියන්න නැති එක. ඉතින් ඡන්ද දෙන දිනයක් කියනවා නම් උසාවි දෙක බේරුම් කරගන්න පුළුවන්. මුදල් දෙන්නේ නැති නිසා තමයි උසාවි දෙක ඉඳලා තියෙන්නේ. කියන්නේ ප්‍රතිඵලයක් නැති සාකච්ඡාවක් වුණේ ඊයේ. ඔය ඉතින් අන්තිමට ප්‍රතිඵලයක් නැති සාකච්ඡාවක් වුණා. බලාපොරොත්තු මොකක්ද කියලා
මට හිතෙන්නේ එතදි මට මතක වාසය වනානාකාර අන්ත්‍රීතුමා කීප දෙනෙක් වම එක මේ දේශපාලනය බලාගෙන මැතිවරණ බලාගෙන කරන සාකච්ඡාවක්. අපි කේක් කෑවෙත් නැහැ තේබි වෙත් නැහැ මේක කියලා කතා කරලා ආවේ.